පුංචි පවුල රත්තරන් මේක තමයි අද අපේ උදය විමලසිරිගේ කාටුනේ එදා අපේ සිංහල දකු ශ්‍රී ලාංකික පවුලක් මෙන්න මේ විදියයි දරු පුණු පුරෝ එක 10 12 දිනක් හිටියා නමුත් අද පුංචි පවුල රත්තරන් සංකල්පයේ යටතේ ශ්‍රී ලංකාවේ පවුලකට ඉන්නේ එක දරුවයි මේ උදය විමලසිරිගේ කාටුනේ නවනීදන් පිල්ලේ මහත්මිය විශාම ගියා. ඇය මානව හිමිකම් ලිපි ගොනු රාශිය අරගෙන හැල්මේ දුවන හුසෙන් කුමාරයාට නව අධ්‍යක්ෂකවරයාට ඒවා බාර දෙන ආකාරය අවන්ත ආටිගල මෙසේ සටහන් කරනවා. නමුත් ප්‍රීති කන්නංගර නම් කියන්නේ කොට්ටයි පැදුරුයි අකුලගෙන කොටි සටහන් වුණු කොටි ලකුණු සටහන් වුණු හැරමිටියක්කුත් අරගෙන නවනීදන් පිල්ලේ නොණ්ඩි ගසමින් ආපසු විශ්‍රාමයට යන බවයි අද දිනමිනේ කාටුනේ උපුටා ගන්නවා සඳමාලි අපි සමයන් කාටුනේ තෝරා ගනිමු සුමතිපාල ජෝතිපාලගේ සමයන් කාටුනිය මැරුම් නොකා මම කොහොම හරි එන්න බලන්නම් හාමිනේ කියලා අපේ සමයන් ගැහි ගැහි එළියට යනවා එතකොට සමයන්ගේ පවුල හිතනවා සඳමාලි මේ එයාට රත්තරම් මාලයක් ගේන්න යනවායි කියලා මට රත්තරම් මාලයක් ගේන්නද යන්නේ නෑ හාල් කිලෝ 5ක් ඔව් හාල් කිලෝ 5ක් අරගෙන ගිය පුජ්‍යලේක කුට පහර දීලා බීමත් පුජ්‍යලේව පහර දීලා ඔහු ගෙන්නේ හාල් කිලෝ 5 උදුරා ගත්තා ඒ තමයි සමයන් උපහාසයට තෝරා ගන්නා කතාව එම්ඩි වීරරත්නගේ මරිසිපාල කාටුනිය තෝරා ගනිමු තැපෑලේදී ජංගම දුරකථනය ටැබ් කොන්ක්‍රීට් වෙලා ටැබ් 4ක් ජංගම දුරකථන 173ක් කොන්ක්‍රීට් ගල් බවට පත් වෙලා. ඔව් තැපෑලෙන් දැන් වෙන වැඩක් කෙරෙන්නත් නැහනේ ඒ නිසා තැපෑල කළ යුත්තේ පාර්සල් වලට කොන්ක්‍රීට් දැමීම බවයි එම්ඩී මේ උපහාසයෙන් කියන්නේ. එම්ඩී ගේම තවත් කාටුනයක් උපුටා ගන්නවා ලග්බිම පුවත්පතේ මැදපිටුවේ කාටුනය පරිපූර්ණක වෛද්‍ය සේවා කට්ටිය අපි යනවා කියලා අර පිකට් එකත් අකුල ගන්නකොට එම්ඩී කියනවා යන්තම් ඇති කියලා ඒ එක්කම අතුරු වෛද්‍ය සේවා කට්ටිය අපි එනවා කියලා පිකට් එකක් අරන් දුවගෙන එනවා වෛද්‍ය සේවාවේ අකාරුණික වැඩ වර්ජන ගැන තමයි කාටුන් ශිල්පීන් මෙසේ අඳින්නේ අපේ ජනාධිපතිතුමා තුන්වෙනි වරටත් පුටුවේ වාඩි වෙන්නයි සූදානම. ඒ අතරේ දෙවෙනි දෙසරයක් පමණක් වාඩි වෙලා කුණු කූඩේට වැටලා ඉන්න ජේ.ආර්. සහ චන්ද්‍රිකා බලාගෙන ඉන්නවා ජනාධිපති මහින්ද රාජපක්ෂ තුන්වෙනි වරටත් පුටුවේ වාඩි වෙයිද කියලා. එතුමා දෙවෙනි වර ඔටුන්න දාගෙන තුන්වෙනි ඔටුන්න පාට කරනවා සුද්ධ කරනවා ඒ අතරේ 4 5 6 ඔටුනුත් තියෙනවා මේ පොලිෂ් කරනවා මේ අලු තුන්වෙනි අවුරුද්දේ ඔටුන්න එතකොට එයාගේ එතුමාගේ පැරණි මිත්‍රයෙක් වන සරත්ෙන් සිල්වා ගහක් අස්සේ ඉඳලා කියනවා ඔන්න දෙපාරයි ඔයාට කියලා උදේ විමලසිරිගේ තවත් කාටුනයක් අපි දිවයිනෙන් උපුටා ගන්නවා ඉන්පසු සඳමාලි අප යමුන්නේ කැමිලස්ගේ මෙහෙව් රටේ කාටුනයයි ජනපති මහින්දට තුන්වෙනි පාර ඉල්ලන්න බැහැයි කියලා හිටපු අගවිනිසුරුතුමා කියනවා මගෝඩිස්තුමා. එතකොට මගෝඩිස්තුමා සිරිබිරිෂ්ඨ දෙන උත්තරේ. බලේ නැති වුණාම මොලේ අංජබජල් වෙලා වගේ පේන්නේ සිරිබිරිස් කියලා. ඔව් බලේ නැති කාලේ දැන් අග්‍රවිශ්වකාර බලේ නැහැ ඒ නිසා අපේ සරත්ෙන් සිල්වා මහතාගේ මොලේ අංජබජල් වෙලාද අංජනගේ අයියෝ සිරිසේන කාටුනියත් උරා ගන්නවා ඩොලර් සාක්කුවේ දමාගත් පිරිසක් විදායකයේ එපා කියා කැමර දෙනවා කියලා අගමැතිතුමා කියනවා බං මෙන්න අයියෝගේ උත්තරේ එතකොට ඕනෑ කියලා කැමර දෙන්නේ මොනවා සාක්කුවේ දමාගත් උදුවියද කියලා අයියෝ අහනවා ඒ මොනවා සාක්කුවේ දමාගත් උදුවියද කියලා රිමිර පුවත්පතේ තිරස් කියලා දෙනවා
ඩොලර් සාක්කුවේ දමාගත් පිරිස් විදායකයේ එපා කියා කෑමොර දෙනවා කියන පුද්ගලයා අපේ අගමැතිතුමාගේ හැරමිටියෙන් යන අගමැතිතුමාගේ සාක්කුවේ අගමැති කියන වරම තියෙනවා ඒක සාක්කුවේ දාගෙන තමයි විදායකය ගැන අරම කතා කරන්නේ සඳමාලි දවසේ ටොක්ක කැමලස් ගේම කාටුනේ තෝරා ගන්නවා අපේ මගෝඩිස්තුමාලා ඌයේ ඡන්ද පෙට්ටිය උඩ බැලුම් ටිකක් පෙන්නනවා වැඩි වැටු අතිකාල දීමනා පවුලටම රක්ෂණ මේ බැලුම් ටික දීලා දුප්පත් සිරිබිරිස්ලාගේ ඡන්දය ගන්න තමයි මගෝඩිස්තුමාලා වෑයම් කරන්නේ කැමලස් ගේ කාටුනේයි ඒ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හොඳ ප්‍රශ්නයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහතාට දැන් මඩවලේ වැටිලා ඉන්න කරු ජයසූරිය මඩවලේ වැටිලා එතකොට රනිල් වික්‍රමසිංහ මහතා කියනවා නියෝජ්‍ය නායකකම දෙන්නම් ඌව ගොඩ ගන්න පුළුවන්ද කියලා සජිත් ප්‍රේමදාස මහතා ඔළුව කහනවා තලංගම ජයසිංහගේ පලාමල්ලයි තෝරා ගන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුනියක් තෝරා ගනිමු ඌවේ භීෂණයක් නැත්නම් කටවුට් සැරසිලි කඩන්නේ කවුද සර් කියලා අපේ පංකජ අහනවා මෙන්න අර මර්වින් සිල්වාගේ වගේ උත්තරයක් ඒ අපේක්ෂකයම කඩා ගන්නවා බං ඔව් මේ ඌවේ මොනරාගල මේ කටවුට් කඩන්නේ කාර්යාලවලට ගහන්නේ කවුද ඒ අපේක්ෂකයම ඒක කර ගන්නවා කියලා තමයි මගෝඩිස්තුමාලා කියන්නේ දවසේ අවසාන කාටුනියක් තෝරා ගන්නවා ජනාධිපතිතුමා හොඳ කතාවක් කළා ඊ අපි මුල් පිටුවෙන් මේ කතාව උපුටා දැක්කුවා හැමෝගෙම නොම්බරේ දන්න නිසා මම කියන්නේ බුලත් කොලයට කතිරය ගහන්න කියලා ජනාධිපතිතුමා එහෙම කියනකොට අපේ අයියෝ කියනවා බුලත් කොලයට විතරයි නේද සර් එහෙම කියනකොට අර ඡන්ද අපේක්ෂකයෝ තුන් දෙනාගෙම තරු විසිරෙන බව තමයි අංජන ඉන්ද්‍රජිත් සිය කාටුනේන් කියන්නේ කතිරේට විතරයි කතිරේ ගහන්නේ බුලත් කොලේට විතරයි නේද සර් කියලා අයියෝ අහනවා